විසියම්මට කොට්ටේ මාරු කරනවා වාගේ. ඔළුවේ කැක්කුමක් තියෙනවා. හැබැයි ඒ ඔළුවේ කැක්කුමට බෙහෙතක් විදියට කොට්ටේ මාරු කරාම ඔළුවේ කැක්කුම හොඳ වෙනවද? නෑ. කොට්ටේ මෙහෙමයි. කොට්ටේ සුවපහසුව නැති වෙන්න පුළුවන්. කොට්ටේ නිසා ඔළුවේ කැක්කුම වැඩි වෙන ගතියක් තියෙන්න පුළුවන්. ඒ කොට්ටේ තියෙන සුවපහසුව නැතිකම හරි කොට්ටේ ලොකුයි පොඩි හරි මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා තියෙන ඔළුවේ කැක්කුමට තව රුකුලක් වෙලා ඒක පොඩ්ඩක් වැඩි වෙන්න හරි ඒකට සාහනයක් නොවන ගතියක් තියෙන්න පුළුවන්. හැබැයි කොට්ටේ මාරු කරාට ඔළුවේ කැක්කුම හොඳ වෙනවද? සම්පූර්ණයෙන් නෑ. හොඳ වෙන්නේ නෑ. හැබැයි මෙහෙම කෙම් ක්‍රමයක් තියෙනවා. වෙල්ල උලුක්ුණාම කොට්ටේ අවුවට දැම් දාන කෙම් ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ ඒක පාරම්පරික ඉතිහාසයේ ඉඳලා එන කෙම් ක්‍රමයක්. මමත් එහෙම කරලා තියෙනවා. ඒකෙන් සමහර විට සාහනයක් ලැබෙනවා. මට ලැබිලා තියෙනවා. ඒක ඉතින් මම කියන්නම් ඒක කතා නොකර ඒ කොට්ටේ තමයි රෑ නිදාගෙන හිටපු කොට්ටේ අවුවේ තියන්න ඕනේ පැය දෙකක් තුනක් වරුවක් විතර. ඊට පස්සේ බෙල්ල ලුක්කුව නැති වෙන ගතියක් තියෙනවා. ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඉතින් ඒක වගේ කතාව කිව්වහම මට මතක් වුණේ ඔය ඔළුවේ කැක්කුමට කොට්ටේ මාරු කරනවා වගේ කිව්වහම මට මතක් වුණේ මේ ඉතින් කොට්ටේ සුවපහසු නැත්තම් ඒක ඔළුවට ඔළුවේ කැක්කුම වැඩි කරන දෙයක් නම් කොට්ටේ මාරු කරන්න ඕනේ. හැබැයි බෙහෙතක් ගන්න එපා. මොකක්ද බෙහෙතක් ගන්න එපා ඔළුවේ කැක්කුමට? නැත්නම් ඔළුවේ කැක්කුම සුව වෙන්නේ නැහැ නේ කොට්ටේ මාරු කරාට. දැන් මේ කරන්නේ මේ මෙච්චර කල් කරේ කොට්ටේ මාරු කරා විතරනේ. බෙහෙත ගත්තේ නැහැ නේ. අපි කරේ අපි දේශපාලනේ අවුරුදු 70 30. දැන් අපි කොට්ටෙත් මාරු කරලා බෙහෙතුත් ජම්. මේක තියෙන්නේ කොහෙද? මේක තියෙනවා ජාතික ජන බලවේගය ළඟ. නිවැරදි දිශාව පෙන්වන මාලිමාව කණ්ඩායම ළඟ. නිවැරදි උතුරු දිශාව පෙන්වන මාලිමාව කණ්ඩායම ළඟ බෙහෙතුත් තියෙනවා කොට්ටෙත් තියෙනවා. ගැලපෙන කොට්ටේ සුවපහසුට නිදා ගන්න පුළුවන් හොඳ කොට්ටයක් එක්ක ඔළුවේ අක්කුමට හොඳ බෙහෙත් තියෙනවා ඒගොල්ලෝ ළඟ. ඉතින් 21 වෙනිදාට අංක 16 මාලිමාව අනුරු කුමාර දිසානායක ඉස්සරහින් කතරි ගහන්න. ඒක තමයි හරිම තේරීම. එහෙම කරාම මෙච්චර කාලයක් අර නිකන්ම කොට්ටේ මාරු කරානේ ඒ උනාට උළුවේ කැක්කුම හොඳ වුන්නේ නෑනේ. මේ සැරේ කොට්ටෙත් මාරු කරගෙන උළුවේ කැක්කුමත් හොඳ කරගමු. කල්පනා කරලා බලන්න. අංක 16 අනුරු කුමාර දිසානායක මාලිමාව ඉස්සරහින් කතරේ ගහන්න 21 වෙනිදා උදේම ගිහිල්ලා චන්දපොලට ගිහිල්ලා